දවේශවයෙන් දෂිත වූ හත් පසිනල්ලා ගන්නා වූ සිත් ඇත්තුවම් ප්‍රාණගාතය කරන්නේය. මෛත්‍රී සිතනැති තැනත්තාට ඕනෑම සත්ව ඝාතනයක් කළ හැකිය. තිරිස්සන් ජීවිතයකුවද වටිනාකමදන්නා උතුම් මනුෂ්‍යයන්ගේ ආදරය කරුණාවතුළින් අසරණ සතුන්ගේ පණනල රැකදින පින් පාර ව්‍යාපෘතියක් පස්සු කියදින කඩුවෙල මහමවුුණාව පෝතිඥාන භාවනාසපුයේදී පවත්තුවන්නට යෙතුනී හැට හත්වන වර්ටත් ශ්‍රතා සමාජ සත්කාරාශ්‍ය සංවිධානය කරන්නට යෙතුනු අභය ධන්න පුුණ්‍ය ව්‍යාපෘතිය. දෙදහස් විස්ස ජූලි මස දොරස් වන දින පවත්තුවන්නට යෙතුනී පින්වත් ස්වාමීන් වහන්සේලාගේ වැඩමවීමෙන් සහ පිනට කැමති පින්වතුන්ගේ සහභාගිත්තුවෙන්. මෙම අවස්ථාවේද මවු් වැසි සහ පැට උපස් දෙනකුටත් ගැබිණ එලදෙනුන් තුන්දනෙකුටත් ජීවිතදානය ලැබුණේ මේ උදුම් සත්ක්‍රියාව නිසාවෙන්. අපි ලබාගත්ත මේ දුර්ලබ මනුස්ස ජීවිතේ මොහොතින් මොහොත ගෙවිල යද්දී අපේ ජීවිතයට මනුස්සකම ලබාගත්ත එක උතුම් අර්ථය තහිට කරගෙන මේ ජීවිත දර්මයට අනුව ගත කරන්ඩ අවස්ථාව ලැබෙනවනං ඒක කොයි තරම් භාග්‍යයක්ත. අපි බුදුරජාණන් වහන්සේ සරණගේ පුනිසා මේ ජීවිතයේ ස්වභාවය අපිට තේරුම්ගණ්ඩ අවස්ථාව ලැබෙනවා. දැන් අද දවසේදී ඔබ බුදුරජාණන් වහන්සේගේ ඒ අපේ ශස්ෘෝන් වහන්සේගේ උතුම් අවවාදයට අනුශාසනාවට අනුව ඔබේ ජීවිතයට මතුවට යහපත පිණිස පවතින දෙයක් රැස්කරගන්ටයි මේ සූදානම් වෙන්නේ. පෙන්වත්න අපේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකී තියෙන යථා ස්වභාවය ප්‍රඥාවෙන් අවබෝධ කර ගත්තා. උන්වහන්සේට මේ ලෝකයේ සැඟවිච්ච දෙයක් නෑ අනාවරණ ඥානයෙන් යුක්තයි භාගගතුන් වහන්සේ. කිසි දෙයක් වැහිලනෑ. එදකොට පින්වත්න අපි දැන් මනුස්සලෝකෙට මේ ඇවිල්ලා මේ යම් සැපක් විදිනව මේ සුගති ලෝකයක් නිසා. නමුත් අපි සසරයේ ආපු ස්වභාවය අපිට පියෙන් නෑ. අපි කොහෙකොහෙ ඉඳලා මනුසලෝකට ආවද කියලා අපි කවුරුද් දන්නේ නෑ ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තුළින් තමයි අපි කතා කරන්නේ අපි සමහයට නිරියේ ඉන්ඩ ඇති, තිරිසංලෝක ඉන්ඩ ඇති, පෙරේතලෝක ඉන්ඩ ඇති, නැතම්ම අනුසලෝකෙමඉන්න්න ඇති. එක්කො දෙවියන් අතර ඉන්ඩ ඇති මේ විදිහට. භාගතුන් වහන්සේට මේ සියල්ල මනාකොට පේනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු යම් විස්මිත ධර්මයක් කර්ම විපාක කියලා කියන්නේ. කර්ම විපාක, කාලෙන් කාලෙට මේ සත්වයාගේ ජීවිතවලට පැමිණෙනවා. ඒකෙන් නිදහස් වෙන්ට කාටවත් බෑ ඇයි ඒ තමන් කරපු දෙයක්. හොඳ දෙයක් කළොත් ඒ කාන්තෙම ඒකට හොඳ විපාක ජීවිතීට රැස්වෙනවා. අයහපත් දෙයක් කළොත් අයහපත් විාක අයහප අයහපත් කර්මයක් ජීවිතීට රැස්වෙනවා. එදකොට ඒකෙ විපාකය, විදින්ට සිද්ධ වෙන්නේ කරපු කෙනාටමයි. තව කෙනෙක්ට එක සාධාරණ නෑ. මෙන්න මේ උපදේශය බුදුරජාණන් වහන්සේ දුන්නේ අපිට මහා කරුණාවෙන්. උන්වහන්සේ එක අවස්ථාවක දේශනා කරනව න අන්තලික්කේන සමුද්ධ මච්චේ මේ අහසේ කොහේ හරි හැන්ගිලා හෝ සාගරය මැද්දෙ හැගිලා හෝ පබ්බතානං විවරං පවිස්ස පරවතයක ගුහාාවක හැංගිලා හෝ තමන් කරපු දෙේ විපාක එනකොට ඒකින් බේරින්ට බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට ඒ බුදු වදන සිහයට තියාගත්ත ශ්‍රාවකයා කර්මය පිළිබඳව හුදට දැනුවත්ව ඉන්ඩෝනිී. මොකද තමන් කරපු එක දුක්විපාක තමන්ට විඳින්ට සිද්ධ වෙනකොට ඒ පෙන කෙනෙක්ට පවරන්ඩ බෑ. තමන්ටමයි ඒක විඳින්ට සිද්ධවෙන්නේ. යාපත් දෙයක්ක ලත්තෙහිමයි. තමන්ටමයි ඒක විඳින්ට සිද්ධ වෙන්නේ. තෙමේ ගාතාරත්නය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න අපි කාටවත් හිතාගන්ඩ බැරි. බුදුම සහගත සිද්ධිය සිද්ධ වනා ඒ කාලේ. බුදුරජාණන් වහන්සකි කාලේ ස්වාමීන් වහන්සේලා කීප නමක් නැවක මුහුදු ගමනකින් සැවැත්නූරට වඩිනවා. ඒ නැවේ හිටියා ලස්සන කාන්තාවක් එ නැව් කප්පිත්ගේ බෙරිද හද මැදති මේ නැව නැවතුනා තැ ක්‍රියාත්මක වෙන්නේ කල්පනා කලා මොකක්ද මේකට හේතුව හිතුව මේ නැවේ කාලකන්නේ කෙනෙක් ඉන්නවා කවුරුහරි පෞකාරයෙක් ඉන්නවා නැව දියත් වෙන්න ඒක තු්ඩු දාලා අධිමුකියි කාලේ ඒ තුන්්ඩු දාලා අදින ක්‍රමයක් තිබු නැතකොට එකක්කනාගේ නංලියලා වතුරට දානවා ඉස්සර වෙලාම ඒ වතුරට දාපු තුණ්ඩු අතර තු්ඩුවක් පහලට ගිය ඒ ගත්තා. නමති බේ අර නැවී කප්පිත් අගේ පිරිඳගේ. හරි ලස්සනයි. මේක වඩ පුළ හන් දෙයක්නේ අපි තවප පාරක් බලමු කියෙලා දෙබනි පාරත් දෙම. දෙවෙනි පාරත් ඒ තුන්්ඩුව මයි්‍යාවේ. තුගනි පාරත් ඒක මයි්‍යාවේ. දැන් කල්පනා කලා කරන්න දෙයක් නෑ. මිනිස්සුන්ගේ ජීවිත ගොඩක්. රැක ගණ්ඩෝනිඉහම් දැන් කරන්න තියනමකක්ද මේ පෞකාර කෙනෙක් මුහුදට දාන් ටෝනේ දැන් අර බිරිඳ හඩා වැලපෙනවා දැන් මේ ජීවිතයේ කිසි දෙයක් නෑ දයට ඉන්නවා අර ස්වාමය හරි ආදරේ කිව මට කරන්න දෙයක් නෑ මට පේෙන් නැතිවෙඩ පැත්තකට අරංගිහි කරන දෙයක් කරන්න කිව්වා මිනිස්සු ඊට පස්සේ මේ බිරිඳ අඩා වැලපෙත්තිේ. බෙල්ලේ බරක් ගැටගහලා මුහුදට බැස්සවා. නැවදිියත් වුණ. දැන් ස්වාමීන් වහන්සලට හරි පුදු මයි මේ සිද්ධී මොක්ද මේ උනේ කියලා. ඒළඟට තව ස්වාමන් වහන්සල පිරිසක් දුර ප්‍රදේශයක ඉඳලා සැවැත්නුවරට එන අතර එක ගමක මේ මිනිස්සු පැහැදුනා මේ ස්වාමෙන්න් වහන්සලා තිස් නමක් කිවානේ ඔබහන්සලා දැන් සැවැත්නවර ඩිත්ති ගොඩක් වෙහිෙසයි අපි දාන ටිකක් කදලා දෙන්න කිව්වා. නි වලදඳල වඩින්නෙකු අද නම තින්නකිවා. දැවන්න එක සාලාවක ස්වාමීන් වහන්සලා වඩාහිඳූලා දානිි හදනවයික් මනට. එක කාන්තාවක් මිදුල මැද තෙල්තාත්තියක් තියාගෙන කැවුම් බදිනවා. ඒවෙලාවෙේ පින්වත්න මේ ගිනි පුපුරක් උඩට කියා. හොළඟට ඒක අරංගියා වහලට වහළ පිදුරු තිබ්බා පිදුරු ගහකටහ ඇවලුනා හුළගේ පිදුරුගහ පු ගිනිද ගිනිය විලිනේ පිදුරු ගහ උඩට කිය අහසට. කාක්්‍යෙක් කෙනවා මේ කාක්ක එක පාරට මරකට හොට තිබ්බා. දැ කැවුම් බදින සූඳත්තිනවනේ හොට තිබ්බා. තිබ්බ ගමන් වුළු සරීරීමම පිච්චිලා බිම වැටුණා. මේකත් දැක්කා. මේ ස්වාමෙන්න් වහසලත් පුතුදු මේයට පත්වන මේ කාහරි හාම්ු සිද්ධියයක්න කියලා. ඔන්න දැන්ක් සිද්ධ දෙකයි. ඔයවගේම තවත්ස්වාමින්හන්සල ක්ඩායමක් සැවැත්නූරන කොට කෙලේ එක ගල්ගුහාාවක් ගාව නැවතුනා විවේක කණන්්ඩ. මේ ස්වාමිනාසලා ගල්ගුහාාව ඇතුළට වැඩි හත් නමක්. එක පාරටම අර ගල්ගුහා ඇතුලේ ඉද්දේ දොර ගල් පියනක් ඇවිල්ල හිරවුණා. තැ මිනිස්සු දැක්කමේක. මිනිස්සු බොහෝ උත්සාහ කලා බේරග්ඩ බැරි වුණා දවස් හතක් නිරහාරවෝ බඩිගින්නේ හිටිය. හත්වෙනි දවස අවසානයේ නිකම්ම ඒ ගල් පර්පියන පැත්තට පෙරවුණ. දැන් ගොඩාකු හිසට පත්වෙලා මේ ස්වාමින්න් වහන්සේලත් මේ සිද්ධිය පුතුම සාගත දෙයක් කියලා හිතමින් දැන් සූපත් වෙලා සැවත්නූරට වැඩට ඔවය සිද්ධි තුනම බුදුරජාණන් වහන්සිට්දේ ප්‍රකක් දේශනා ප්‍රකාශ කළ උන්වහන්සේ ධර්ම. දම් සභා ම්ඩ විස්තර කර නොමේමට හේතු දැන් බලන්න එතකොට අසාධාරණයි වගේ පේනවා මිනිස්සුන්ට නමුත් ඒකට තමන් කරපුදේ තමන්ගේ පිටි පස්සේ අර ලස්සන කාන්තාව නැවේ ගිලින් යද්ද මුහුදු බත්තුනේ පාගතුනාස දේශනාක ලබහෝ කාලෙකට පෙරයා කරපු දෙයක් ආත්මභාවක් සීයකට කලින් එක බලු පැටිය තමන් එක්ක හුරතලීට හිටපු බලුපෙටියා හැම තැනම තමන්ගේ පස්සෙන් යනවා. මේක කරදරයක් මිනිස් සුහිනාාවෙනවා බලුවැඇද්ති කියලා. ඊට පස්සේ දැම මේ බලුපෙටියගින් බේරෙන්න්න බෑ කරන්න ට හොඳ වැඩක් කියලා කලෙත් අරගෙන ගඟට ගියා වතුරගෙන් බලුපෙටිය වරින් පැටියෝ අන්ඩ කියලා අඩ ගැහ්ව පිටි පස්සිෙන් ආව. ගංගලඟට ගිහිල්ලා අතට ගත්තා අරගෙන, ගඟ මැදට ගිහිල්ලා අර කලේ වතුරපුරවල බෙල්ලෙ ගැටගහලා දැම්ම ගඟට බලු පැටිය යට කියා මැරුණා. ඒ බලු පැටිය හැටිරතාවේ ඊට බොහොම කලින් ආත්මික තමන්ගේ ස්වාමිය. එටකොට ඔය හේතු කරගෙන ආත්මභාව සීයක් එක දිගට වතුරගිලුුණ දැන් අදේවෙන් නැද්ද. න්න බෑ සිදිය මොකක්ද කියලා ුදුරජණන්හන්ස දේශනකලා ඒකට ඒ එකයි හේතුව කිව්වා ආත්ම භාව සීයක් ඔය විදිහටම කිලිල මැරුණ. අර කපුට අපිච්චුණේ ඒකටත් අතීතයේ වෙච්ච දෙයක් මනුස් ආත්මයක් ලබලා ඉද්දි මෙයා ගොවෙක් වෙලා හාද්දි හරක් බාන නගුල අදින්නැතුව වෙහෙසට වැතිරුණ මෙයා උත්සාහ කලා නගිට්ටවට බෑ පිදුරු ගෙනල්ලා දාලා ගිනි තිබ්බ කියනවා. ඒ හේතුවෙන් කිනව ආත් භව සීයක් පුරාවට සතෙක් වෙලා හරි පිච්චිලා මැරෙනවා. ඒ ගවටර ස්වාමීන් වහසල හත් නමට වනේ බොහෝ කාලෙකට කලින් මනුස්ස ජීවිතයේ පුංචි ළමයි හදදිනෙ හෙටියට ඉද්ද සෙල්ලමට තලගොයෙක් දැකලති නවා. එමී සතා පන්නගෙන ගිල්ලා ගණ්ඩ හදති මූ හුබාට හුබාකට රංගවා දැන් ගණ්ඩ හැදුව ගණ්ඩබෑ ළමයි ට පසමකොද කළේ අර හුඹා හිතියන කටවල් ලොක්කොම ටික වැැහුවා දැහිරවෙලා සතා. මෙයාලට අමතකුුණා දවස් ගාන කත්වනි දවස මතක් වුණා අපේ අපි යන සතා හිරකරාණේ කියලා ළඟටැවිල් අර වහලා තිබේවා ගෙලෙව්වා බොහෝ මමාරුවෙන් දවස් සතින් හතක් බඩගින්නෙන් පිපාසෙහිටපු සතා දුකසේ උඩටාව. ඒක දැක්කට පැස්සේ අනුකම්පාව හිතුුණ මැරුවෙන. ඒක නිසා දවස් සතක් ස්වාමීන් වහන්සේලා වෙලා හරි හිරවඩ සිත්ත වුණ. බුදුරජාණන් වහන්සේ දේශනා කළන්න අන්තලික්කේ ම මේ අහස්සේ උඩ හැංගිලා න සමුද්ධ මච්චේ මහා සාගරයේ පබ්බතානං විවරං පවිස්ස ගල් පර්ුවතියක හැංගිලා හෝ තමන් කරපුදේ බේරිින්ඩ බෑ කියලා යත්හට්ටිතෝ මුංචේය පාපකම්මක් තමන් කරපු පවවලින් බේරිින්ඩ බෑ කියලා බුදුරජාණන් වහන් දේශනා කළා. එනම් බලන්ඩද තමන් කරපුදේ තමන්ට දායාදේ හැටිට ලැබෙනවා. ඒ නරක දෙයක් කලොත්. එනම් යහපතක් කලොත් එක විපාකයක්ත් තමන්ට ලැබෙනවා. දැන් අද දවසේ ඔබ මේ කරන්නේ මරණයට කැපවිච්ච සතුන් නිදහස් කරන එක. මේක යාගයක් නෙවෙේ යාගේකදී සත්තු මරනවා. මේ මරණයට කැපවිච්ච සතුන් නිදහස් කරන එකක්. එනං තමන්ට සසරපුරාවට එකෙ විපාක යහපත්්‍රදියට ලැබෙනවා. ඇයි කරුණාව මෛත්‍රිය ඒගේ බදුජාණන් වහන්සේ අවබෝධය අදහාගැනීම කර්මය මේ සියල්ල එකට කැටිවෙලා ඔබ මේ යහපද්දේ කරන්නේ යහපත් විපාක තමන්ට ජීවිතයට සැලසෙනවා. ඉති බුදුරජාණන් වහන්සේගේ විස්මිත අවබෝධීෙන් මේ දේශනා කර පුදේවල් අපි ශ්‍රාවකයෝ හැටියට පිහිට කරගෙන අපි ලබාගත්ත මේ දුර්ලබ මනුස ජීවිතයේ සාර්ථක කරගන්න ඕනේ දැන් අද දවසේ ඔබට ොයකුත් දේවලට විය පැහදම් කරන්න තිබච්ච මිලමුදල් ඔය ඔගොලන්ගේ කාලයේ කැප කරලා මේ උතුම් පින කරගන්නේ ජීවිතයට පිනේ වටිනාකම දන්න නිසා. ඉතින් ඒක නිසා පින්වත් ඔබේ යම් යහපත් බලාපොරොත්තුවක්. පෙරදරි කරගෙන මේ උතුම් පින්කමාද දවත්සේ සිදුකරනවාද ඒ සියල් සමුෘධිමත්ත්‍රයත්වා ඒ වගේම ඔබේ ජීවිතයේ සූපත්්‍රත්වා දුක්කරදර බාදා පීඩාවලින්. නිදහස්වෙත්වා සුවසේ ජීවිත ගතකරගෙන පරලව සුග තිගාමී වී. ගෞතම බුදු සසුනේ මේ සියලු දෙේන් නිදහස්සූ. උතු මමා මහනිවන සාක්ෂාත් කරන්නට හැමදිනාටම මේ දුරලබ පින හේතුවාසනා වේවාසාදු සාදුසාදු අද දවසේ මෙන්න මේ ආකාරයට තමයි මේ උතුම් පින්කමට දායකත්වය දරන්නේ. ඉතින් ඔබ බලාපොරොත්ව නාකාරයට ඒ පුුණ්්‍යාණු මෝදනාව අපි සිදුකරනවා පළමුුවෙන්ම මවු වැස්සය හා පැටිය නිදහස්කරීමට දායකත්වය දරනවා ඒ සුවදරත්න මහත්මා රුවන් සුවදරත්න හිමාලි සුවන්දරත්න හා දියනියයන්න නි්‍යාරා සූන්දරත්න ආන්‍යා සූදරත්න යන අයට නිදුක් නිරෝගි සූපත්භාවය ලැබීම පිණිස ඒ වගේම නුවන්ද කොස්ථා මහතා මේ පින්කමට ගැබිණ පැස්සියකුත් ඒ පැටවත් නිදහස් කරන්නේ. ඉංගලන්තයේ වෙසෙන නාරාහයෙන් පිටගේ නුවන්ද කොස්ථා හා උඩුගම චතුරිකා වසන්ති යන දෙපට සත්තුරුස දරුවකු අප එක්ෂාවෙන් හා, විසා ලබා ගැනීම සඳහා ඇති බාධ දුරුවීම පිණිසත් කියන එවතුම් අදහස පෙරදැරි කරගෙන. එවගේම වයිබී පණ්ඩිතරත්න මහත්මත් මවවැස්ය හා පැටවික් නිදහස් කරනවා. යසිරු කාංචනා දිනුගි දනුජ සහ සෙනුල් ප්ඩිතරත්නය නායටත් යොහන් මදුනි සහ එම දෙමව්පියන් ඇමීලියා අයිවෝ නාලිනී කාවින්ද රදිකා, ණ්ඩි රත්න යන සම්මානී ප්‍රනාාන්දු ඉන්්‍රදාස කුසුමාවති කලන තිලින අලුපොත ඇතුළු පවුලේසිියලු දිනාට නිදොක් නිරෝගි සූපත්භාවේ උතුම් චතුරාරි සත්‍ය ධර්රමය අවබෝධ කර ගැනීම පිණිස කියන අදහසින් මේ පින්කමට සම්බන්ධ වෙන්නේ. ඒ වගේම සරසි නදීපබ බරණසූරිය ඒ පින්වත් කෙනා. අම්මා හා පැටියා සහිත ඒ දෙදිනා නිදහස් කරන්නේ. වසර පහකට පෙරමී පරලවගිය රාධපුතුට පින්හලුමෝ දම කිරීම පිනිසත් ජෝලි මස ජන්මදිනී සමරණ පත්බිණී බරණසූරීම ෑනියන්ටත් සරසි නදීපමා බරණසූරයේ දියණියටත්සිනුල් කෙවිචාන් පුතුටත් ඥාත හිතමිතුරන්ට නිදුක් නිරෝගි සුවපත්භාවය ප්‍රාර්ථනා කිරීම පිණිස.ඒවගේ ගිහා නමරසේ කර මහතා මව් වැස්සේ හා පැටියක් නිදහස් කරනවා. ජර්මණී වාසේ කරන දැනට රෝගාතුරුව සිටින අන්ද්‍රයාස් ෆෙඩ්රිික් මතාට නිඳොක් නිරෝගි සූපත් භාවේ ීර්ගාය සම්පත් ප්‍රර්ථනා කිරීම පිණිස. එවගේම රශ්මන් දිනේශ්පතියන මහතා ගැබිණි එල දෙනක් නිදහස් කරන්නේ. රශ්ම් දිනේශ්පතියන මහතා හා සුජානි රාජපක්ෂ මහත්මී යන දෙපළටත් ජගත් කුමාර මහතා හා ලලිනි රාජපක්ෂ මහත් වී යන දෙපල්ටත් පින්ුවන්ත නිරෝගිමත් දරු සම්පත ලැබීම මූලි කරමුණු කරගෙන. ඒවගේම පත්මා කුමාරිී කංකානම්ගේ මහත්මියත් ගෙබිණ එලදිනක්ට අබේධානය ලබල දෙනවා. අනන්ත සසර පුරාත් මේ භවයේත් දැන නොදැන කළ සියලු ප්‍රාණගාත් අකුසල දුරුුවී. කුසලයේ සිත පිහිටීම පිණිසත් පරලෝ සැපත් ලීලාවති මෑනියන් කකී මහතුන් පියාණන්මරියන් ජෝන් ලෝව සැමියයා ඇතුළ මියගිය සියලු ඥාතීන්ගේ පරලව ජීවිත සූපත්වීම පිණිසක් කියන අදහස පෙරදැරි කරගෙන. ඒ වගේම NMC නවරත්න මහත්මාත් මේ පින්කමට දා සම්බන්ධ වෙනම විදේශ ගතව සිටින තරුෂි අබේ ගුණවර්ධන කුඩා මිනි බිරියට බැලඳුණු කොරෝනාආරෝගය සූපත්වීම පිණිසත් නිදුක් නිරෝගි සූපත්භාවය පිණිසත් කියන අදහසින්. ඒ වගේම DF ්‍රේණුකා ශාන්ති මහත්මිය මනලි රෝෂාල් ලිවේරාධීණිය මිය පරලව ගොස් දෙදහස් විස්සේ හතයි විසි නමේ දිනට උන්මසක් පරීම නිමිත්තෙන් එම දියණයට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම පිණිසත්. සචිනි වජිරමාලා මහත්මිය ඒ මහත්මය හා සුපුන් දර්ශන මහත්මා යන දෙපළගේ පෙරකළ අකුසල තිබේනං දුරු වී සාර්ථක විවාහ ජීවිතයක් පවත්තාගෙන යාමටත් පින්වන්ත දරුවකු පිළිබඳව සිහිනය සැබෑ කර ගැනීමටත් ලෙඩදුක් බාධක දුරුවු විම පිණිසත් කියන අදහස. ෙර ැරිකරගෙන එගේ සෙවන්ධ වික්‍රම සිංහ මහත්මිය රවී ප්‍රනාාන්දු මහතා සහ අශයෙන් සිල්වා මහතා පින්කමට සබන්ධය වෙනවා සුජීවත්ව සිරෙන පුෂ්පා වික්‍රම සිංහ මෑනියන්ට, ඇනී ප්‍රනාාන්දු මෑණියන්ට, ශෙල්ටන් වික්‍රමසිංහ පියාණන්ට නවෝත් සංකල්පපුතුනුවන්ට ඇතුළ පවලේසිියලු ඥාතිහිතමිත්‍රාදීන්ට නිදුක් නිරෝගි සූපත්භාවිේද. උතුම් චතුාය සත්‍ය ධරමේ අවබෝධ කර ගැනීම පිණිස මේ පින් හේතුවේවා කියෙන අද හසින්. ඒවගේම නවීන් ප්‍රනාාන්දු මහතා නෙලුනිි ප්‍රනාාන්දු දීණියගේ පවතින රෝගාබාද සුවවී නිරෝගී සුව දීර්ගය ශ්‍රාර්ථනා කිරීම හා අනෙකුත් සහෝදර සහෝදරියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කිරීම පෙරදැරි කරගෙන ඒවගේම සම්පත් ප්‍රීතුකුමාර මහතා මේ පින් කමට සම්බන්ධ වෙන්නේ දරු උපත් සඳහා සූදානම් වන නදේශා වනිකරත්න මල්කි හර්ෂණී සහ ක්‍රෂාන්ති සංගරාජයන මවරුන්ට සහ මෙලොව එළිය දෙකීමට බලාපොරොත්වයෙන් සිටිනීම දරුවන්ට ආසිරවාද පිණිසත්. සුජීවත්ව සිටින තේමී සුරරි ආරච්චි දිහෙන් සංගරාජ්‍ය සහ ඩිට්නායා සංගරාජය යන දරුවන්ට ආසිදවාද. පිණිසත් මෙම මස විසිහතර වන දිනට තෙමසක් අපින දව්මෙත් සිංගිති පුතුට පින් අනුමෝදන් කිරීම පිණිසත් මාර්තු මස පහලෝ වන දින මේ පරලවගිය සුසිලා රංජනී මෑණියන්ටත් මේ ගිය RPG සිරිසේන. එ මැගිලින්ඒ ඩිංගිරි මැනිකා ස්සේ ගුණසේකර නන්ද සිරි වනිකරත්න ඇතුළු අනන්ත සසර පුරාමිය පරලවගිය සියලු ඥාතීන්ට මේ පින් පරලෝවසයෙන් අනුමෝදන් කිරීම කියන අදහස් පෙර දැරිකරගෙන.ඒ වගේම දොන් කව්. පවෂල්ල අත්තුකෝරාල මහතා අනිෂ්ක තත්සරණ නිර්මාල් දරුවන්ගේ උපන්දිනය වෙනුවෙන් හා දෙම උපියන්ට ඥාතීන්ට නිදුක් නිරෝගි සුවපත් භාවේ ප්‍රාර්ථනා කිරීම පිණිසත් කංක්ස්්‍ර රත්නායක ලන්ඩනයේ වටෆෝට් නගරයේ පදිංචි ප්‍රදීප් චමිල් අනෝෂා ලියනගේ පවනි වන්‍ය ආරච්චිකය යනායට තුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසත් කියෙන අදහසින් මේ පින්කමට සම්බන්ධ වෙනවා. එවගේම ඔෂිනී මහත්මිය දෙදාස් විශ්ස ජූලි මස දොළොස්සන දින උපන්දිනය සමරණ ඔෂිනී දීනියගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම පිණිසහ. නිදුක් නිරෝගි සූපත්භාවය පිණිස මේ පින්කමට සම්බන්ධ වෙන්නේ. අයේෂා ගංගා නිමහත්මිය ඉතාලයේ රැකියාවේ නියතු, ප්‍රසාද මදුරංග ජපානේරැකියාවේ යුතු අයිෂා ගංග අනිදියණයට නිදුක් නිරෝගි සූපත්භාවය පිණිසත් ජයන්ති කුමාරි මෑණියන්ට සහ නිහාල් ප්‍රේමසිරි පියානන්ට නිදුක් නිරෝගි සූපත්භාවය පිනිසත් මේ පින් හේතුවේවා කියෙන් අදහසින්ද. සංකල්පනයේ ශෂි කලා මහත්විය තෙනුල සස්්‍රීක වන පස්හැවැරදි. තුතුගේ පාදේ ඇතියාබාදය දුරුවීම පිණිසත්, ස්වාමයාගේ රැකයා ස්ථානයේ පවතින බාධක දුරුවීම පිණිසත් කියන අදහසින් මේ පින්කමට අද දවසේ සම්බන්ධ වෙනවා. එ වගේම සිරිමා විජේසුන් සුන්දර මහත්මිය, DN විජේ සුන්දර පියයාාණන්ට විජේ සුන්දර මෑණියන්ට නිදුක් නිරෝගි සූපත්භාවය පිනිසත් සුනන්දා පද්මිණී මහත්මියයට දැනට ඇතිවී තිබෙන සියලු කරදර දුරුවීම පිණිසත් තෙවිදු. සෙනුගි සනුජ සෙහෙන් ඕනාර යන දරුවන්ට නිදුක් නිරෝගි සූපත්භාවය පිසත්, මේ පින් හේතුවේවා කියන අදහසින්ද මේ පින්කමට සම්බන්ධ වෙන්නේ. කසුරි අයේෂා මහත්මිය ඒ පින්වත් මහත්මිය මේ ජීවිතයේදීත් අනන්තසසර පුරාත් සිදුුවී ඇති අකුසල් දුරුුවී සුවසයේ ජීවිතය ගත කිරීම පිනිසත්. දෙ මව්පියන් දෙපලට දීර්ගා විස පාර්ථනා කිරීම පිණිසත්. නමින්මිය ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත් යන අදහස් පෙර දැරි කරගෙන අද දවසේ මේ පින්වත් හැම දෙනාාව මේ උතුම් පින් කමට දායිකත්වය ලබමින් තමන්ගේ ජීවිතයට උදාර පින් ගැස් කර ගත් පින් ගැස් කරගන්නේ. ති මේ ැස් කරන සියලූම පොනෙධරමයක් පින්වත්න්නේී අපි පළොෙන්ම සියලූම දෙවිවරුන්ට අනුමෝදං කරමු, දෙදවළොවට අධිපති සක් දෙවිදු දතරෂ්ට විරෝඩ විරපාක්‍ සවයිශ්්‍රවර යන සතරවරම් දෙවවි රජදරුවන් තිසටක් වූ සෙන්පති දෙවරු ප්‍රධාන ආලවක දෙවියන් ප්‍රධාන සදවලෝවාසි සියලු දෙවියෝ සතුටින් අනුමෝදං වෙත්වා, සියලූම බ්‍රහ්මකායික දෙවියූ අනුමෝදං වෙත්වා පෙන්වත් සුමන සමන් දෙවියන් ප්‍රධාන මේ පින්බිම සුරකින මේ පින්බි මේ සියලූම කටයුතු සතුටින් අනු මෝදං වන පොලෝවාසී සියලූම දෙවියෝධ මේ පින්වත් හැමදිනාගේ ඔබාප හැමදිනාගේ ෂ්ඨකාමී දෙවිවරු දනු මෝදං වෙවා පින් කැමති නා පිරිස් මේ පින් අනු මෝදං වෙවා සැපිහිං සැපේට පත්වෙත්වා දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය ඔබ අප සෑම සිලු දෙදිනාට සලසාධත්වා දෙවියන්ට බ්‍රක්්මයින්ටනාගයින්ට උතුම් චතුරාර්ය සත්‍ය ධරමේ අවබෝධ කර ගැනීම පිණිසමේ රැස් කළ පින්ද. සතු ටින් අනු මෝදන් බෙත්වාසාදු සා ඉතින් පින්වත්ේ විශේෂයේම මෙවන් උදාර පින්කම් අපි ජීවිතයට සිදුකරගන්නට අවස්ථාව ලැබෙන්නේ උතුම් කල්්‍ය යනමි ත්‍රාශ්‍රය නිසා අපගේ පින්වත් ගුරුදේවොත්තම. ලොකු ස්වාමින් වහන්සේගේ උතුම් අනුසාසන එවගේම මහමෙ වුනාාවාසීසිලු ස්වාමින් වහන්සේලාගේ උතුම් අනුසාසනා නිසා ඉතිං රැස්වූ සියලූුවම පොන්නෙ ධරමයන් අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකස්වාමින්න් වහන්සේ ප්‍රධාන මොහමෙ වුනාාවාසිී රට ලෝකවාසී සිිලූම පින්වත් ස්වාමෙන් වහන්සේලාටද පෙන්වත් අනගාරිකා මෑණියන් වහන්සේලාටද පැවිදි අපේක්ෂ කණගාරිකදූ පුතුන්ට දනුමෝදං වෙත්වා තුළරුවනේ අනන්ත ආසිර්වාදීෙන් මේ රැස් කළපිනේ අනුහසින් නිදුක් නිරෝගි සූපත් භාවේ දීර්ගායු සම්පත් සැලසේවා ගෞතම බුදු සසුන තුළ ජතුරාරි සත්‍ය ධරමය අවබෝධ කර ගැනීමේ දුල්ලභ භාග්‍ය ලබත්වා සාදු සාදුසාදු විසේසියෙන් මේ රැස්සූ සියලුවූම පොනිධරමයන් අද දවස්සේ මේ පින්කමට සාසම්බන්ධ වූ අපි කලින් නම් සඳහන් කළ සියලූම පිින්මතුන් නමින්. මේ පරලව ගොස් පින් බලාපොරොත්තු වෙන විශේසයෙන් මේ පින්කම සිදු කරලා අරමුණු කළ මේ පරලවගේ සිලූම ඥාතීන්ට මේ පින් පරලව වසයෙන්. එක ලෙස පිහිටත්වා. ඔබාප සෑම සිලුදිනා නමින් අනන්ත සසරපුරා මේ පරලව ගොස්. පින් බලාපොරොත්තු වන සිලු ඥාතීන්ට එක ලෙස පිහිටත්වා. පිෙනෙන් සතුට වනේ හැම දෙනාගිම පරලවජී විත සුවපත්වෙත්වා සැපවත්වෙත්වා සැපෙන් සැපේට පත්වෙත්වා සංසාරදුකින් අත්මිදිත්වාසාදු සාදුසාදු ඒ වගේ මද දවසේදී මේ උතුම් පින්කම බොෝම සැද සිතින් සිදුකළ නම් සඳහන් කළ සියලූම පින්වතුන්ට මේ රැස් කළ සියලූම පින් එකල සනුමෝදං වෙත්වා අසනීපතත්වයෙන් පසුවන සියලූ පිින්වතුන්ට මේ පින් එකලළි සනුමෝදං විත්වා ඔබ හැමදිනාගේ පවුල්ලල සියලු දිනාට මේ පින් අනු මෝදං වෙත්වා. පින්ත් දරුවන් හැමදිනාටම මේ පින් අනුමෝදං වෙත්වා. සියලු දිනාට උතුම් බුද්ධ ධම්ම සංඝයන තුනරුවණේ යනන්තා සිර්වාදී සැලසේවා. මේ රැස් කලපිනේ උදාර පුුණ්්‍යානුභවී අනුහස සැලසේවා. හැමදිනාම කරන. සියලු දහැමි කටේතු සමෘර්ධිමත්වෙත්වා, යම්තාක් බාහිර කරදර බාධක දුක්පීඩා පවතීද ඒ සියල්ල දුරුුවවෙත්වා, සියලු යහපත් බලාපොරොත්තු සමෘර්ධිමත්වෙත්වා, දරුවන්ගේ අධ්‍යාපන කටේතු සමෘධිමත්වෙත්වා, හැම දෙනාගේ මෙලොව ජීවිතයේ සූපත්වෙත්වා, පරලව සුග තියමහිමිවෙත්වා, හැම දෙනාට, ගෞතම බදු සසුන තුළ චතුරාරය සත්‍ය ධරමය අවබෝධ කරගන්නට හැම දෙනාට මේ රැස්කල පින මහෝපකාරී වේවාසාතු සාදුසා ඒ වගේ මේ පින්කම සාර්ථක කරගන්න ටැපූපකාර කළ යම්තාක් පිරිස්සිටිද. එහැම දිනාටම මේ පින් එකලි සනුමෝදං වෙත්වා විශේසිෙන් ශ්‍රදධාරූපවාහින කාය මණ්ඩලී සියලූම පින්වත්දරුවන්ට අනුමෝදං විත්වා ශ්‍ර්ධා සමාජ සත්කාරය එකගේ ඒ සියලු පින්වත්දරුවන්ට මේ පින් අනුමෝදං විත්වා සියලු දෙනාටද උතුම් තුනරුවණය යනන්තා සිර්වාදෙන් මේ රැස් කළ පිනේ අනුහසින් සියලූම යහපත් සිතුම් පැතුම් සමුෘධමත්වෙත්වා ජීවිතයට තව තවත් තුම් පින් රැස් කරගෙන ගෞතම බුදු සසුන තුළ චතුරාරේ සත්‍ය ධරමය අවබෝධ කරගන්නට මේ පින් හීතුවාසනා වීවාසාදු සාදු. ඒ වගේම මේ වන විට ලොුවපුරා පැතිරයන කරෝණා වෛරසේ හේතුවෙන්, රෝගාතුරව සිටින අසනීපතත්වෙන් සිටින දුගට පත්වී සිටින සීලු දෙනා මේ පුුණ්ඥාණු භාවයි බලයෙන්. වගේම තුනරුවනේ අනන්ත ආසිර්වාදීන්. නිදුක් වෙත්වා නීරෝගිවිත්වා සූපත්්‍රිත්වා, දීර්ගායු සම්පත් ලබත්වාසාදු සාදු සාදු හොයි හැම දෙනාටම තිෙරුවන් සරණයි නමෝ බුද්ධාය. අපිර ඇතරම පෙන්ත් ලොකුස්වාමීන් වහන්සේ හුංගා ස්තුතින්ව ව වහන්සර ොඩක් පෙන් සිද්ව වන. පිසාමනය දැනන්හිකත් සංග සතුදාානය ිතරයි පෙන්කමක්කිලති උවහන්සගේ මග පෙන්ීම අටති. හරි කැමැත්තෙන් හරි ආසාවිෙන් මේගේ පින්කවවලට සහභාගන්න. ති හරි සතුටොයි සත්‍රා මාජාරයත්තක සම්බන්ධවල මේ වගේ දෙයක් කරන්න ලැිච්චක ගෑන. ඉතින් ආාධනා කරන ඔගලන් හැමතෙනටත් මේගේ ලොකු පින්කං එකතුවෙලා. මේ සසර මග කෙටිකරගන්න හබලන්ටත් එකතු වෙන්න කියලා. විතයකට අත්‍යවශ්‍ය එක්තර දාානයක් තම අභේධනය ගවගාතනය කියන එක මේ සමාජයෙන් රටෙන් තුරන්විය යුතු දෙයක් එකට ලොකු කාර්භාරයක් අපිට කරන්න බැරිවුණත් මෙිනි මේ වගේ මරණයට කැපවිච්ච එක ගවයෙකුට හරි අපේ ශක්ති ප්‍රමාණයෙන් ජීවිතධාන ලබාදීම ශ්‍රේෂ්ට්‍රක්ට්‍රියාවක් ැට තමා ම හිතන්නේ මන් තවත් අයට ආරාධනා කරනවා අපි සමාජයේ විවීද වැඩපැට නැති දේවල් සඳහා කරුණේ වැය කරන මුදල් තවත් ජීවිතයක් බේරගන්න මෙවැනි අභේධන සඳහා තව තවත් යොම්මු වෙඩ කියලමං ආරාධනා කරමින් මේ අවස්ථාව ලබාදීම කිළිබඳව මගේ ස්තුතියි පුද කරනොවා. නිදහස්ස කියනතීට මිනිස්සුන් වුල අප විතරක්නෙවෙයි සදා සිවපාවුන් පවා කොතරම්මාසද. මරණය වැළඳගන්නට දින සති මාස කණණය කරමින් සිටි මෙවගේ අයිංසක සතුන්ට ජීවිතධානයදීලා ඔවුන්ට ඕනගේ ස්වභවික මරණය පැමිණලත සුවසේ ඉන්නට අවස්ථාව සලසාදම කියන්නේ නම් ඉතා වටිනා වගේම සැමදා අග කළයුතු උතුම් පුුණ්්‍ය ක්‍රියාවක් බව කිවයුතුමයි. සත්ක්‍රියාවෙන් රැසූ සියලුපින් මෙම පුුණ කර්මය සඳහා දායකත්වය ලැක්කු සියලුපින්වතුන්ටත් ශ්‍රදධා රූපවාහිනිය පවත්වාගෙන යාමසුහා තමන් ධර්මක උපයන මුදරීින් කොටසක් දරුග තානයක් විසින් ලබාදින පින්වතුන්ටත් එකලෙස අනමෝදන් වෙවා. මෙවැනි වටිනා වීඩියෝන් ඇරැඹීමට ස්සිෝ YouTubeු චැනලය සබස්ටරයි කර සීන්ව සලකුණො බන්න.